පහළව වැඳුම් පිදුම් කිරීමේදී ගාථා කිය යුතුමද ගාථා නොකියා වැඳුම් පිදුම් කිරීම වරදක්ද වැඳුම් පිදුම් කිරීමට ගාථාවන් උවමනා බවක් පිටකත්‍රය හෝ අටුවා ටීකා හෝ වල සඳහන් වී නැත පරණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය චෛත්‍ය හෝ බෝධිය වැඳිය යුතු ආකාරය සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත චේතියං ගණං ආරුහිහ මහන්තං චේ චේතියං තික්ඛත්තුං පදික්ඛණං කତ୍වා චතුසුඨානේසු වන්දිතබ්බං කුද්දකං චේ තතේව පදක්ඛිනං කତ୍වා අට්ඨසුඨානේසු වන්දිතබ්බං චේතියං වන්දිත්වා බෝධියං ගණං පත්තෙනෝපි බුද්දස්ස භගවතෝ සම්මුඛා විය නිපාච්ඡාකාරං දස්සෙත්වා බෝධින් වන්දිතබ්බෝ තේරුම සෑමලුවට නැග ඉදින් සෑය මහත් වේනම් තුන්වරක් ප්‍රදක්ෂිනා කොට හතර තැනකදී වැඳීම කළ යුතුය ඉදින් සෑය කුඩා නම් එසේ ප්‍රදක්ෂිනා කොට අට තැනකදී වැඳිය යුතුය චෛත්‍ය වැඳ බෝමලුවට පැමිණියහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව කොට බෝධිය වැඳිය යුතුය යනු එහි තේරුමයි ගාථා කිය යුතු බවක් එහි සඳහන් වී නැත එහි සඳහන් වන්නේ ප්‍රදක්ෂිනා කරමින් තනින් තන නැවතී පසඟ පිහිටුවා වැඳිය යුතු බවය මේ කරුණ මෙසේ තවත් අටුවාවලද සඳහන් වී ඇත වැඳුම් පිදුම් කිරීමෙන් ලත් අනුහස් දැක්වෙන කතා බොහෝ ගණනක් අපදාන විමානවත්තු යනාදී පොත්වල එන්නේය කවරෙකු විසින්වත් ගාථා කියා වැඳුමක් පිදුමක් කළ බවක් ඒ කතාවල සඳහන් නොවන්නේය අපදානයේ කතා කීපයක ගාථා කියා බුදුන් වහන්සේට ස්තුති කළ බව සඳහන් වී ඇත්තේය ඒ අය ඒ ගාථා කීයේ ස්තුති පූජාවක් වශයෙනි බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ වෙත පැමිණෙන ජනයා ගාථා කියා වඳින්නට පටන් ගත්තා නම් කොතරම් අවුලක් වේදයි කියා සිතා බැලිය යුතුය උන්වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම කළේ ගාථා නැතිවය මල් ආදිය පිදුවේත් ගාථා නොකියාය එසේම දැනිදු ගාථා නොකියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම කලාට ඇති වරදක් නැත විහාරයට චෛත්‍ය මළුවට හෝ බෝමළුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණිම් භූතව වැඳාම වැඳීමේ කුසලය අත්පත් වෙයි බුදුනට පිදීමේ අදහසින් මල් පහන් ආදිය පූජාසනය මත තැබුවාම පූජා කිරීමේ කුසලය අත්වෙයි ගාථා නොකීමෙන් වැඳීම පිදීම සිදු නොවීමක් නැත ඇතැම්හු ගාථා කියන්නත් උවමනාමය යයි වරදවා සිතාගෙන ගාථා නොදැනම නොදැනීම නිසා වැඳුම් පිදුම් කරන්නටද නොයති එය වැරදි හැඟීමකි ගාථා නොදත් අය විසින් ගාථා නොකියා වැඳුම් පිදුම් කළ යුතුය ඇතැම්හු තමන් ගාථා කියන්නට නොදත් බැවින් වැඳුම් පිදුම් කරන්නට උවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති දේව පූජාවලට කපුවෙකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවන අය සෙවීමට උවමනා නැත කියවන කෙනෙකු ඇතිනම් ගාථා කියවා ගත්තාටද වරදක් නැත ගාථා කීමේ සිරිත මෑත කාලයේ ඇති වූවකි තේරුමක් නොදැන ගාථා කීම එතරම් පළක් ඇති වැඩක් යයි නොකිය හැකිය තේරුම දැනගෙන ගාථා කියනවා නම් එසේ කරන්නාහට වචනයක් පාසා කුසල් ඇතිවේ ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැනගන්නටත් උත්සාහ කළ යුතුය වැඳුම් පිදුම් කිරීමේදී සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාට භාවිතා කිරීම වඩාත් හොඳ බව කිය යුතුය වැඳුම් පිදුම් කිරීමේදී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදුවන බව සැලකිය යුතුය